දෙදාස් පාලවේ ජූලි 4 වනදා පූල් ඔහුට සුපුරුදුලෙස වාර්ෂිකව ඔහු තනිවම යන විනෝද චාරිකාව සඳහා පිටත් වනවා. ඔහු ප්‍රසිද්ධ පුද්ගලයෙකු දිවිගෙ වූ මන්දිරයක් නැරඹීමට තෝරා ගන්නවා. මේ මන්දිරයේ අයිතිකරු මේ මන්දිරයේදීම නින්දෙන් මිය ගිය බව කියවෙනවා. විශාල මන්දිරයේ ඇවිද යන පූල් මේ අයිතිකරු මියගිය කාමරය දැක එම කාමරයට එබී බලනවා. ඒසී ඕෆ් කර තිබූ මෙම කාමරය මෙච්චර සීතල මන්දයි කල්පනා කළ ඔහු නැවත කාමරයෙන් තම උඩුකය පිටතට ගන්න උත්සාහ කළද ඔහුට එය කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඔහුගේ කාමරය තුළ තිබූ උඩුකය කොටස පැරලයිස් වී තිබුණා. උදව්වෙල්ලා කෑගැසීමට උත්සාහ කළත් ඔහුගේ කටින් වචන පිටවූයේද නැහැ. ඒත් සමගම තමා දිහා කවුරුන් හෝ බලා ඉන්නා බව ඔහුට තදින්ම දැනෙනවා. තමා දිහා බලන පුද්ගලයා ටිකෙන් ටික තමා අසලට පැමිණෙන බව ඔහුට දැනුන නිසා ඔහු පැරලයිස් වී ඇති තම සිරුර යථා තත්ත්වයට පත් කර ගැනීමට උත්සාහ කරනවා. ඔහු පැරලයිස්ව ගත වූයේ තත්පර කිහිපයක් වුවද පෝල්ට එය දැනුනේ කල්පයක් වගේ. එක්වරම ඔහුගේ සිරුර යථා තත්ත්වයට පත්වන අතර පෝල් එක්වරම මදක් විසි වී බිම ඉඳ වෙනවා. අදටත් ඔහුට වූදයට හේතුව කුමක් දැයි කියන එක අභිරහසක්. වත් මේ වගේ කතා බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපේ videos හොඳයි නම් like කරලා ඔයාලගේ යාළුවන් අතර අපේ video එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් කතාවකින් ඔබව හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.